ජනාධිපති වරණයට පෙර MCC ගිවිසුම ගැන බිල්ලන් යක්ෂයන් මැවූ පුද්ගලයින්ම මේ වන විට MCC ගිවිසුම හොඳයි කියන තත්වයට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. මේ අතර MCC ගිවිසුම අත්සන් කළහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවයි රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානයක්කාර පවසන්නේ. ඇයි අපේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලේ තියුණ ජාතික ස්වාධීනත්වයට හානියක් වන පටෑනි වන කිසිීම ජාත්‍යන්තර ගිවිසුම මේ ළඟදිත් කියලතුන අර සාක් 35 වැනි සංවත්සරය සමරමින් අපේ නොබැඳුණු ප්‍රතිපත්තියේ තදස්ථාවරය අපි දිකටම ආරක්ෂා කරන බව ලෝකයේ සියලුම බලවත් රටවල් දැනගනිත්වා. MCC ගිවිසුන් අත්සං කරන නම් වෙන්න මේ ආණ්ඩුවත්තිය ඒ කොන්දේසි අරති කවුද කිවිසුම මේ රටේ දේපල ඉඩම් මේ රටේ බලය උන්ට පවරනවාද අපි කවද එදාට මම මේ ආණ්ඩුවේ ඉන්න මහිතන් ගෝඩාභි මහත්තය ඉන්නෙත් නෑ මහින්ද මහත්තය ඉන්නෙත් නෑ අපි එක ගැන කතා කරලවත් නෑ තාම ඒ ගැන කතා කරලවත් නෑ ඒ බොරු කතන්දර දැම් මේ ඉතින් මේ ආණ්ඩුවේ පැරදිච්ච මිනිසු ලෝක නැති නන්දෝතටවා ඒ ගැන අපි ඉතින් අනන් ගන්න අපි බලන්න අපි ජනතාවට මැතිවනදිර පොරොන්දුට ක්‍රියාත්මක් කරන්න. ලංකාව ඇතුළට ගෙන්න්න ගන්න හදන්නේ ගිවසුම ගාලා ඇමරිකාව කොච්චර කාලෙට තින අපි දන්නේ නෑ. අපිගේ අවුරුදු 99යි කියලා. අවුරුදු 99 ඉවර වුණාම ඇමරිකාවේ මිත්‍රවරුනේ කාලය හමාරයි දැන් ගෙදර යන්න කිව්වම මට බෑ කිව්වොත් අපි මොකද කරන්නේ කාලා එලවන්න පුළුවන්ද? MCC ගිවිසුමේ තුල ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය, ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. වැඩි මුදලක් වෙන් වෙන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට 70%ට වඩා වෙන් වෙන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට 30%කට අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වෙන් වෙන්නේ. අපේ ස්ථාවරයේ තමයි ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසි විරෝධයක් නැහැ. මේ ඇමරිකාවෙන් එන හැම දෙයකටම විරුද්ධ වෙන කුවකකමක්වත් මෝඩකමක්වත් අපේ නැහැ. ඇමරිකාව ගේන හැම යෝජනාවකටම විරුද්ධ වෙන්න අපි සූදානම් නැහැ. අපි සූදානම් ඇමරිකාවත් එක්ක කතා කරන්න. අපි සූදානම් ගිවිසුමේ තියෙන 70%ක් හොඳ කරුණු තියෙනවා. ඒවා අත්සන් කරන්න අපි සූදානම් කියලා ඔවුන් කියනවා. ඉතින් අපි අහනවා ඔවුන්ගෙන් විශේෂයෙන්ම උදය ගම්මන්පිල අප හිතමිත්‍ර මන්ත්‍රීතුමාත් ඒ වගේම විමල් වීරවංශ ඇමතිතුමාත් දිගින් දිගටම ඔවුන්ගේ ප්‍රකාශ නිකුත් කළා. මග්ගාව වීඩියෝ පට තියෙන ඕන්නම් දාන්න පුළුවන්. එතකොට මෙයින් අපි අහනවා MCC ගිවිසුමේ 70%ක් හොඳ කරුණු රටට ඇවිල්ලා කියන්නේ. ඒ වගේම ඉතුරු 30% නරක මොනවද කියන එකත් රටට කියන්නේ. එතකොට ඇමරිකාවෙන් එක පාට MCC ගිවිසුම හොඳ වුණේ කොහොමද කියන කාරණේ කියන්නේ. මේක බොහොම සරලයි. මේ රටේ ජනතාවට පෙන්නලා කියලා දෙන්න කියන ඉල්ලීම මම කරනවා.